2024 මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය ආදයි. අද දිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මැතිවරණ කොමිෂන් සභාවේ සහ පොලිසියේ රාජකාරිවල නිරත රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙතර ත්‍රිවිධ හමුදා කඳවුර වල හා සෙසු රාජ්‍ය ආයතන වලට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අද සහ ලබන හතරවැනිදා අවස්ථාව ලබා දී තිබෙනවා. මීට අමතරව નિયમિત දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්දදායකින්ට ලබන 7වනදා සහ 8වනදා තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වළංගු රියදුරු බලපත්‍රය, වළංගු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු වෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද తాවකාලික හැඳුනුම්පත් හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන තොරතුරු හොමාරු කිරීමේ ලිපියද අනන්‍යතාවය තහවුරු කිරීමට ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. 60,000කට වැඩි ප්‍රමාණයක් තැපැල් කාර්යාල වෙත ලියාපදිංචි රක්ෂිත පැකට්ටු බාර ගැනීම සිදු කරලා තියෙනවා. එම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඉතාමත් ඉක්මනින් බෙදා හැරීම සඳහා අවශ්‍ය විධිදාන යොදලා තියෙනවා. ඒ වගේම 2024 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා වන නිල චන්දන්නේ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ මොහොතේ සිදු කරනවා. 30 වෙනිදා අවසන් වෙන විට ලැබී ඇති නිල චන්දන්නේ පත්‍රිකා ප්‍රමාණයෙන් 30% ප්‍රමාණයක් බෙදා හැරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අද දිනේත් සෙනසුරාදා දිනේත් විශේෂයෙන්ම ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් වුණත් විශේෂ බෙදීම් දිනයක් විදිහට නොවැම්බර් මාසේ 3 වෙනි ඉරිදා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල චන්දන්නේ පත්‍රිකා පමණක් බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා ලිපි බෙදීම් තැපැල් කාර්යාල 2090ක ප්‍රමාණයක් විවෘතව පවතිනවා. ඒ වගේම ලිපි බෙදීම් කාර්ය මණ්ඩලය 8000ක ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙනවා. නිල චන්දන්නේ පත්‍රිකා බෙදා හැරීමේ අවසන් දිනය නොවැම්බර් මාසේ 7 වෙනිදා. නොවැම්බර් 7 වෙනිදායින් පසුව කිසියම් කෙනෙකුට නිල චන්දන්නේ පත්‍රිකාවක් ලැබිලා නැත්නම් තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගිහිලා තැපැල් ස්ථානාධිපතිවරයා හමු වෙලා තමන්ට හිමි නිල චන්දන්නේ පත්‍රිකාව අනන්‍යතාවය තහවුරු කරලා ලබා ගැනීම පහසුකම සලසා තියෙනවා මැතිවරණ දිනය දක්වාම. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.